ඔයා මෝටර රථයකින් මාර්ගයේ ගමන් කරමින් ඉන්න වෙලාවක ඉන්ධන ඉවරයි කියලා මැසේජ් එකක් ආවොත් මොකද කරන්නේ? ඔයාට ළඟම තියෙන ඉන්ධන පිරවුම් මලකට ගිහිල්ලා ටැංකිය පිරෙන්න ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඒත් ඉන්ධන අවසන් වෙන්න කලින් තෙල් පිරවුම් මලකට යන්න බැරි වුණොත් ඔයා යාළුවෙකුට දුරගතනෙන් කතා කරලා ඉන්ධන ටිකක් ගෙන්න ගනීවි. ඒත් ඔයා හිතලා බලන්න මේ සිදුවීම මගින් පිරිසක් එක්ක පියාසර කරන ගුවන් යානයකට අතුලින්නට සිදු වුණොත් මොන වගේ දෙයක් වේවිද? හිතා ගන්නවත් බැරි මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දෙන්න වරක් ගුවන් නියමුවන් දෙපළකට සිදු වුණා. ඒ වන විට ඔවුන්ගේ ගුවන් යානයේ ගමන් කරමින් තිබුණේ අඩි 41,000ක් පමණ ඉහළ අහසේ. පැයට කිලෝමීටර 400ක පමණ වේගයකින් ගමන් කරමින් තිබුණ ගුවන් යානයක ඉන්ධන එකවරම අවසන් වුණාම දැනෙන හැඟීම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේමයි ඉන්ධන අවසන් වීමත් සමග ගුවන් යානයේ එන්ජින් දෙකම අක්‍රිය වෙනවා. මගීන් සමග ගමන් කරමින් සිටි ගුවන් යානයේ නියමුවන් දෙපළට මේ හදිසි තත්ත්වය මත ගන්නා ක්‍රියාමාර්ගය හිතා ගන්නට බැරි වුණා. මගේ ජීවිත ආරක්ෂා කරගනිමින් යානය ගොඩ බාන්නට නියමුවන්ට හැකියාවක් ලැබේවිද? මොකද ආසන්නතම ගුවන් තොටුපළට ළඟා වෙන්නටවත් හැකියාවක් මේ වන විට ගුවන් යානයට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ අසීරු අවස්ථාවේ නියමුවන් කළේ මොකක්ද? මගේ ජීවිත ආරක්ෂා කරගන්න ඔවුන්ට පුළුවන් වුණාද? ගුවන් ගමන අතරතුර හදිසියෙම ඉන්ධන අවසන් වුණේ කොහොමද? මේ දේවල් ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න මේ වීඩියෝවේ අවසානය වෙනකම් බලන්න. මේ සිදුවීම වාර්තා වුණේ 1983 වසරේ ජූලි මාසේ 23 වෙනිදා. එයා කැනඩා ෆ්ලයිට් 143 ගුවන් යානය අඩි 41,000ක් ඉහළ අහසේදී කිසිවෙකුත් අපේක්ෂා නොකළ සිදුවීමකට මුහුණ දෙනවා. ඒ ගමනාන්තයටත් කලින්ම එකවරම ගුවන් යානයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් මේ ගුවන් යානයේ එවකට තිබූ නවතම ගුවන් යානා මාදිලියක් වන බෝයින් 767 වර්ගයේ ගුවන් යානයක්. ජූලි 23 වෙනිදා ඔටාවා සිට එඩ්මන්ටන් දක්වා මගින් සමග පිටත්වීමට පෙරදින ගුවන් යානය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කර ඉන්ධන පිරවීමේ කටයුතු සිදු කරමින් තිබුණා. ඒ මොහොතේ ගුවන් යානයට ඉන්ධන පිරවීමේ කටයුතු කළමනාකරණය කරන පරිගණකයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට තිබුණා. යම් දෝෂයක් නිසා පරිගණකය හරිහැටි ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා යානයට අවශ්‍ය නිවැරදි ඉන්ධන ප්‍රමාණය ගණනය කරගන්න හැකියාවක් නොලැබී ගියා. නමුත් පසුදින ගුවන් ගමනක් තිබෙන බැවින් නඩත්තු කාර්ය මණ්ඩලය විසින් පරිගණකයේ නොමැතිව ඒ ගණනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මේ ආකාරයෙන් අදාළ ගුවන් ගමන සඳහා ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අතින් ගණනය කිරීමෙන් අනතුරුව එය තුන්වරක්ම නැවත නැවත පරීක්ෂා කර බැලුවේ අතින් සෑදූ ගණනය කිරීම නිවැරදිදැයි තහවුරු කරගන්න. ඒ සියල්ලම නිවැරදි බව පෙනුන නිසා පසුදුනු ගුවන් ගමන වෙනුවෙන් යානය සූදානම් කර අවසන් කළා. එයා කැනඩා ෆ්ලයිට් 143 ගුවන් යානය ඔටාවා සිට සැතපුම් 1740ක දුරින් පිහිටි එඩ්මන්ටන් බලා පියාසල කරන්නයි නියමිතව තිබුණේ. යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ කපිතාන් රොබර්ට් පියර්සන්. යානයේ මුළු මගින් සංඛ්‍යාව ලෙස සඳහන් වුණේ මගින් 63 දෙනෙක්. කාර්ය මණ්ඩලය සහ නියමුවන් ඇතුළුව යානයේ සිට සියලුම ගණන 69 දෙනෙක් බව සඳහන් වෙනවා. පරිගණකයේ තුලින් ඉන්ධන ප්‍රමාණය ගණනය කරගන්නට බැරි වුණ නිසා නියමුවා විසින් නැවත වරක් නඩත්තු කාර්ය මණ්ඩලයෙන් අහන්නේ නිසි ප්‍රමාණයට ඉන්ධන පුරවා තිබෙනවාද යන්නයි. ඔවුන් කියා තිබුණේ යානයට ඉන්ධන ගැලුම් 3020ක් පුරවා ඇති බවයි. ලීටර වලින් නම් 11,430ක ඉන්ධන ප්‍රමාණයක්. ප්‍රධාන නියමුවා වන පියර්සන් සහ සහායක නියමුවා වන මොරිස් ක්වින්ටල් විසින් නිගමනය කරනු ලබනවා යානය තුළ ඉන්ධන රාත්තල් 45,000ක්. ඒ කියන්නේ ඉන්ධන කිලෝග්‍රෑම් 20,000ක් පමණ තිබෙන බවට. එය ඔවුන්ගේ ගමනාන්තය දක්වා යෑමට අතිශයින්ම ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක්. ඔවුනට ඉන්ධන ප්‍රමාණය ගැන මේ තරම් සැලකිලිමත් වෙන්න සිදු වුණේ යානය ගුවන්ගත කරන්න සූදානම් වෙන මොහොතේදී යානයේ ඉන්ධන මාපකය හරිහැටි ක්‍රියා නොකිරීම හේතුවෙන්. නමුත් අවාසනාවකට යානයට පුරවා තියෙන්නේ ඉන්ධන රාත්තල් 20,160ක් පමණයි. කිලෝග්‍රෑම් වලින් කියනවා නම් කිලෝග්‍රෑම් 9,145ක් පමණයි. ඉතින් මේ ඉන්ධන ප්‍රමාණය ගමනින් අඩකටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ තරම් විශාල අතරදීමක් සිදු වෙන්න පුළුවන්ද?
තුන්වරක් පරීක්ෂා කර බලා ඉන්ධන පුරවණු ලැබුවත් මේ වගේ අතිවිශාල වැරද්දක් සිදු වුණේ කොහොමද? මේ කාලයේදී තමයි මිනුම් ක්‍රමවල රාත්තල් වලින් කිලෝග්‍රෑම් ඒකකවලට මාරු වුණේ. එතෙක් කැනඩාවේ භාවිතා වුණේ රාත්තල් ඒකකය. ඒ නිසා ගුවන් යානාවලට ඉන්ධන පුරවා තිබුණත් රාත්තල් වලින්. නමුත් එවකට තිබූ නවතම ගුවන් යානා මාදිලියක් වුණ බෝයින් 767 වර්ගයේ ගුවන් යානයක් නිසා මෙයට ඉන්ධන පිරවීම සිදු කළ යුතුව තිබුණේ කිලෝග්‍රෑම් වලින් ගණනය කරලායි. නමුත් අවාසනාවන්ත මේ සිදුවීමේදී ඉන්ධන කිලෝග්‍රෑම් වෙනුවට රාත්තල් වලින් ඔවුන් ගණනය කර තිබුණා. මෙය ඉතාමත් බරපතල වරදක්. ඔයා දන්නවා රාත්තලක් කියන්නේ කිලෝග්‍රෑම් භාගයකටත් අඩු ප්‍රමාණයක් කියලා. ඉන්ධන කිලෝග්‍රෑම් 20,000ක් අවශ්‍ය ගුවන් ගමනට ඔවුන් පුරවා තිබෙන්නේ ඉන්ධන කිලෝග්‍රෑම් 9,145ක් පමණයි. ඉතින් ඉන්ධන අවසන් බව හැඟවෙන පළමු සංඥාව නිකුත් වෙන්නේ ගුවන් යානයේ අඩි 41,000ක් ඉහළ අහසේ ගමන් කරමින් සිටින විටයි. ඒ සංඥාව අනුව ගුවන් යානයේ වම් තටුවේහි ඉන්ධන පොම්පේ ක්‍රියා විරහිත වී ඇති බව නියමුවන්ට අවබෝධ වුණා. නමුත් ඒ කලබල වෙන්න කාරණාවක් නොවෙන්නේ අනෙක් ඉන්ධන පොම්පේ තවමත් ක්‍රියාත්මක වන නිසා ඒ ගුවන් ගමනට ලොකු බලපෑමක් වෙන්නේ නැති නිසයි. යම් අවස්ථාවක එක ඉන්ධන පොම්පයක් ක්‍රියා විරහිත වුණත් අනෙක ක්‍රියාත්මක නම් යානයට සාර්ථකව ගුවන් ගමන අවසන් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් අවාසනාවකට තවත් මිනිත්තු කීපයකින් දෙවැනි අනතුර හැඟවීමේ සංඥාවක් නාද වෙන්න පටන් ගන්නවා. මේක නම් අහඹු සිදුවීමක් නොවන බව නියමුවන් දෙදෙනාටම වැටහුණා. ඒ වන විට ගුවන් යානයේ එඩ්මන්ටන් දක්වා ගමන් මාර්ගයේ අඩකට ආසන දුරක් පමණයි ගමන් කරලා තිබුණේ. ඇති වෙලා තිබෙන තත්ත්වය මත ප්‍රධාන නියමු පියර්සන් ගමන් මාර්ගය වෙනස් කරලා හදිසි ගොඩබෑමකට සූදානම් වෙනවා. ඒ අනුව ළඟම පිහිටි විනිපෙග් වෙත යානයේ ගොඩබෑමටයි නියමුවන් තීරණය කරන්නේ. ඒත් ඒ සමගම යානයේ වම්පස එන්ජිම ක්‍රියාවිරහිත වී යනවා. තවත් සුළු මොහොතකින් අනතුරු හැඟවීමේ සංඥා නිවි යනවා. ගුවන් යානයේ ප්‍රධාන එන්ජින් දෙකම මේ වෙනකොට අක්‍රිය වෙලා බව නියමුවන් දෙපළටම අවබෝධ වෙනවා. ඉන්ධන මාපකයේ අනුව යානයේ ඉන්ධන සියල්ලම අවසන් වී තිබුණා. වසර ගණනාවක ගුවන් අත්දැකීම් වලින් පරිපූර්ණ වුණ නියමුවන් වූ රොබර්ට් පියර්සන් සහ මොරිස් ක්වින්ටල් කවදාවත් මේ වගේ අවස්ථාවකට මුහුණ දීලා තිබුණේ නැහැ. කරන්න කිසිම දෙයක් සිතාගත නොහැකි තැන ඔවුන් නියමු අත්පොත පවා පරීක්ෂා කර බලනවා. අවාසනාවකට වගේ යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිතයි නම් කළ යුත්තේ කුමක්දැයි එම අත්පොත්වලවත් සඳහන් වෙලා තිබුණේ නැහැ. ගුවන් යානයක එන්ජින් දෙකම අක්‍රිය වුණහම යානයේ විදුලි බලය, හයිඩ්‍රොලික් සිස්ටම් කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැති දැවැන්ත ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබාන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම යානයේ රේඩාර් පද්ධති පවා මේ වන විට අක්‍රිය වෙලා තිබුණා. මේ නිසා මෙවැනි තත්ත්වයක් මත යානයේ විනාශ නොවී ගොඩබාන එක ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. අවසානයේ නියමුවන් දෙදෙනා කළේ රේඩාර් තිරය මත අඩි රූලක් තබා දල වශයෙන් මිනුම් ලබාගෙන අතින් ගණනය කිරීමයි. ඒ අනුව තව කොපමණ දුරක් ගමන් කළ හැකිද යන්න ගැන දල අදහසක් නියමුවන්ට ලබා ගන්න පුළුවන් වුණා. යානයේ මගීන්ගේ වාසනාවකට වගේ නියමු පියර්සන් කියන්නේ ඉතා පුරුදු ග්ලයිඩර් නියමුවෙක්. ග්ලයිඩර් කියන්නේ එකවරම පොළවට සමාන්තරව ගොඩබස්වන්නට පුළුවන් සැහැල්ලු ගුවන් යානයක්. ඒ වුණත් කවදාවත් පියර්සන් විසින් සියලුම පද්ධති ක්‍රියා විරහිත වුණ දෙවන්ත බෝයින් 767 ගුවන් යානයක් ඒ ආකාරයෙන් පොළවට සමාන්තරව ලිස්සා ගොඩබස්වා නැහැ. ඒ වගේම දල ගණනය කිරීම මත ඔවුනට තිබෙන තත්ත්වය මත විනිපෙක් දක්වාවත් ගමන් කළ නොහැකි බවට තේරුම් ගියා. අවසානයේ රාජකීය කැනඩා ගුවන් හමුදාවට අයත් ගුවන් පතේකට යානය හදිසි ගොඩබැස්වීමකට නියමුවන් දෙපළ තීරණය කළා. මේ වන විට එම ගුවන් කඳවුර වසා දමා තිබූ එකක් බවයි සඳහන් වුණේ. එම නිසා මේ මොහොතේ කළ යුතු එකම දෙය අතහැර දැමූ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පතයට ගොඩබෑමයි. කොහොම වුණත් යානයේ ධාවන පතයට ආසන්න වන විටත් නියමුවන්ට තේරුණේ ඔවුන් තවමත් ඉන්න උස වැඩි බවයි. ඒ නිසා ඔවුන් යානේ පැත්තකට හරවමින් බාන්න උත්සාහ කළා. සාමාන්‍ය කුඩා ගුවන් යානා සඳහා මේ ක්‍රමය සුදුසු වුණත් විශාල ගුවන් යානා සඳහා එම ක්‍රමය භාවිතා කරන්නේ නැහැ. කරන්න කිසිම දෙයක් නැති තැන නියමුවන් එම ක්‍රමය භාවිතා කරමින් යානේ පහත් කරනවා. නමුත් තවත් භයානක දෙයක් සිදුවෙමින් තිබෙන බව නියමුවන් දැනගෙන හිටියේ නැහැ. මොකද ඒ වෙනකොට අතහැර දැමූ ගුවන් හමුදා කඳවුරේ ධාවන පතය පාළුවට ගිහින් තිබුණේ නැහැ. එය මෝටර් රථ ධාවන පතයක් ලෙස මිනිසුන් විසින් භාවිතයට ගනිමින් තිබුණා.
එනිසා ජූලි 23 වෙනිදා ගුවන්පතය මිනිසුන්ගෙන් සහ රේස් පදින මෝටර් රථවලින් පිරීලා තිබුණා. සියලුම පද්ධති අක්‍රීය වුණ දවැන්ත ගුවන් යානයක් තමන් ඉන්න ධාවන පතයට වේගෙන් පැමිණෙන ආකාරය මිනිසුන් විමතියට දීතියටත් පත්ව බලාගෙන හිටියා. ඒ නිසාම මිනිසුන් හැකි ඉක්මනින්ම ධාවන පතෙන් ඉවත් වුණා. යානයේ රෝද බිම ස්පර්ශ වෙනවා සමග නියමු පියර්සන් විසින් සම්පූර්ණ තිරිංග යොදවා යානය නවතා ගන්න උත්සාහ කළා. ගුවන් යානයේ පිටුපස රෝද මේ විදියට ක්‍රියාත්මක වුණත් ඉදිරිපස රෝද එළියට ආවේ නැහැ. ඒකත් වාසනාවක් වෙමින් ගුවන් යානයේ ධාවනපතේ ඇදී ඝර්ෂණය වැඩි වෙමින් වේගය අඩාල වුණා. අවසානයේ මිනිසුන් අතර වී සිටි ගොඩනැගිල්ලට අඩි 100ක් පමණ දුරක් තිබියදී යානය නිරුපද්‍රිතව නවතා ගන්න කප්තාන් පියර්සන් ඇතුළු සහායක නියමුවා සමත් වෙනවා. විශ්වාස කිරීමට අපහසු වුණත් යානයේ කිසිදු මගියෙකුට, කාර්යමණ්ඩල සමාජිකයෙකුට හෝ එලිමහනේ සිටි කිසිම පුද්ගලයෙකුට හානියක් නොවන අන්දමින් ඉතාමත් විස්මිත ලෙස ගුවන් යානය ගොඩබස්වනු ලබනවා. ඉන්ධන පිරවීමේදී ගණනය වැරදියට සිදු කිරීමෙන් වුණ දැවැන්ත විනාශයක් වළක්වා ගන්න නියුම පියර්සන් සහ ක්වින්ටල් කටයුතු කිරීම අගය කරමින් ඔවුනට උසස් වීමක් පවා ලබා දී තිබුණා. කොහොම නමුත් බෝයින් 767 ගුවන් යානය අලුත් වැඩියා කර තවත් වසර 25ක කාලයක් ගුවන් ගමන් වෙනුවෙන් යොදාගෙන තිබුණා. ඉතින් අද අපි අරගෙන ආපු වීඩියෝ ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරලා කියන්න. වීඩියෝව හොඳයි නම් වීඩියෝවට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඔයා තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් මේ වගේ අපූර්ව වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.